Kerola, Kerola, Melangka, ini. Wow. Oh, blok tu mangkitan api itu pada ya terakhir api bodak kian na hambe nane. Ya nene. Ya, lin tu nanti cuti ke? Ah. Right. Inno nane, itu ingon nanti rasa lah job ya kape bagi sama api ya vidino. Ya lah, ini Lanka apa parisan keran ya vidino. Mereka ratak nene para di sini. Hamu, kian nene, bodam be, diwati ya balan? මන් දන්නවා මේ මේ නියරකින් කොහොම හරි මාව වැටෙනවා මම කුඹුරටත් යාලි හැමදැනම මේ ඉතින් මේ මුවෝ හැම ඉන්නවා කැලවල් වල මුවෝ ගෝන්නු මේ පොලිතින් එහෙම දාන්න එපා කියලා තියෙන්නේ කොහමද ලස්සන ඈ නාන්න සුපිරිනේ නාන්න පුළුවන් උයාගෙන කන්න බොන්න පුළුවන් ඕන්නම් ඉන්න පුළුවන් අතන ගුඩාරන් ඕන්න නෑ නිකන් පුදිය ගන්න පුළුවන් ගල් උඩාර මේ වතුර ටික අර මගේ රට කොච්චර ලස්සනද ආ ඊඩම් ගෙවල් විකුණන්න ගිහින් හොඳටම විකිණිලා නේද ඉන්නේ දැන් එක එක තැන්වලට ලොකු ගණන් දීලා ඇඩ් දාපු කාලේ ඉවරයි ඊඩ කඩම් යාන වාහන එකි මෙකි නොකි ඕනෑම දෙයක් විකුණ ගන්න වගේම මිලදී ගන්නත් හොඳම තැන www.apema.lk ඔබට අවශ්‍ය ඕනෑම දැන්වීමක් පළ කර ගැනීම සම්පූර්ණයෙන්ම නොමිලේ ඇඩ් එක දාන්න ඔයාට තීරණේ නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් එවන්න අපි දාලා දෙන්නම් ඔයාගේ ඇඩ් එක අමතක කරන්න එපා වැට් එක කොච්චර වැඩි වුණත් අපි සම්පූර්ණයෙන්ම නොමිලේ මේක බලන්නම ඕන සයිට් එක දැන් වතුර අඩුයි පායන කාලේ මාමේ නාන්න සුපිරිනේ අපි එද්දි නාන්න මේ වැද්ද පැණියල්ල මේ හෙට එන්නේ එද්දි ඔය බහැලා නාලා කරලා ගිය හැකි දැන් මේ බෑග් එකේම ගොඩක් බරයි මේ මොනවාද උයන බඩු අනම්මන ඒ ඔක්කොම අඩු වෙනවනේ ඈ ඒක නිසා මූමි අර ගස්වල ලස්සන අර ගහේ ලස්සන යා රයිට් දැන් අපි උඩහට යනවා අර කන්ද राइट अभी मैं पाल में मैं हटे आदि अटन वाल
හන්දකට යන්නේ මේ ඉතින් ගමේ ඉතනින් එහාට වාහනය යන්න බෑ බයික් එකක් ත්‍රී වීල් පුළුවන් ඇති ආ පුළුවන් පුළුවන් ත්‍රී වීල් පුළුවන් මේ හරියට මේ දින මෙහෙද මෙතනින් අර බයික්ස් දාන්න ඕන යන්න බෑ බයික්ස් ගෙදරකට කතා කරලා බයික්ස් දාලා යන්න ඕන මම ටිකක් තියෙන හදන්න උයන් කොහමද බබා හලෝ අද ඉස්කෝලේ ගියේ නැද්ද පෙර පාසල් යනවා හරිද අපි ගිහිල්ලා එන්න උඩහට අපි යනවා අම්මා උඩට ගිහිල්ලා එන්න. බයරෙන්ට පා ගිහිල්ලා එන්න. හරි බොහොම ස්තුතියි. යනවා. අපි යනවා. හරි. ඔන්න ඉතින් අපි බයික්ස් දැම්මා ගෙදරකින්. එහෙම පුළුවන් ඉතින් ආ. එතකොට අපි එයාලට ඉතින් අපි උදව්වක් කරපුවාම හරි එද්දි. ආ හරි හොඳයි. ඉතින් මේ ගමවල වල අය ඔන්න අපි හොම්මම ඕන කරන ටික බෑක්පැකර්ස් ලා නේ ඉතින් බෑක්පැකර්ස් කියන්නේ. බැක්පැක කෙනෙක් කියන්නේ ඉතින් තමන්ට ඕන කරන දේවල් බෑග් එකේ තියාගෙන රට වටේ බැිනම් ලෝකේ වටේ හැරි ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න ඕන. ආ හරි. අපි යා. හරි අපි අතුල් වෙනවා. මෙතනින් ගියාගේ මානිගල යන්න පුළුවන්. මානිගලට තියෙන කිලෝමීටර් 9ක්. හරිද මෙන්න මෙහෙම තමයි පයින්. පයින් යන්න තියෙන කිලෝමීටර් 9. එතකොට දූවිලියල්ලට 15ක්. ආ එතකොට අපි ඒ දෙකම යන්නේ අපි යන්නේ වල්පොළ මුල්ලට. අපි යන්නේ දකුණු ආසියාවේ ලස්සනම පුංචිම ගමට. ඉතින් අපි පස්සේ වෙලාගෙන මානිගල දූවිලෙල්ල මෙහෙම ඉතින් අර යනවා කියලා ඔක්කොම එක බදවසින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. දූවිලෙල්ලට ගියොත් එහෙම එන්නත් බෑ ඉන්න ඕන. ඒවා අපි ඉන්නවා. තව ටික දවසකින් ඒවා කරනවා. මේ සුන්දර වල්පොළ මුල්ලට මේ යන සුන්දර පාර. රයිට්. ඉතින් මේ ගමන ඉදි මාත් එක මේ ලක්ෂිත එකතු වෙන්න මම ලක්ෂිත රැහි ඉඳන් තමයි උදේ ආවේ ලක්ෂිත බ්ලොග් අපිත් එක්ක ඉතින් නිරන්තරයෙන් යන සංචාරකේ මෙහෙමයි මේ පාරේ දැන් අපි කිලෝමීටර් 4ක් 5ක් යන්න තියෙනවා දැන් අපි මේ යන්නේ ආසාවට අපි සංචාරකේ වශයෙන් ලංකාවේ තියෙන පුංචිම ගම බලන්න ආසයි හැබැයි මේ ගමේ මිනිස්සු දැන් වැඩිම මිනිස්සු නැහැ හිටපු හැම කෙනාම යන්න ඕන මේ වගේ පයින් ඒ කියන්නේ මේ ගමට පාරක් නැහැ පාරක් හදන්න අමාරුයි මේ ගමල් වලට මොකද මේ නකල් සක්ෂිතයන් මැද්දෙන් යන්නේ ඉස්සර හිටපු පදිංචි වෙලා හිටපු කීප දෙනෙක් ඇති පවුල් හතරද පහද දුළු හිටියේ එයාලත් දැන් නැහැ කියන ආරංචිය තමයි පල්ලෙහැදී ආවේ අපි එක ගිහිල්ලාම බලමු ඉතින් එයාලටත් ඉතින් මේ දුෂ්කරකම නිසා අලුත් පරම්පරාව කැමති නැහැ මේ වල සදහට ඉන්න හිටියා කියලා එයාලට ඉතින් අර ලොකු දෙයක් කරගන්න බෑනේ මේ ඒක නිසා එයාලා මෙහෙන් යනවා නගරෙට රයිට් අපි මේ සුන්දර පාර මැද්දෙන් යනවා මෙන්න මේ විදිහට වල්පොළ මුල්ල දෙස බලා හිතන්න මෙහෙම ලස්සන පාරක් මැද්දෙන් මෙහෙම යද්දි මාර ෆීල් එකක් තියෙන්නේ
තව දෙයක් හිතන්න වැස්ස කාලේ යද්දි කොහොම වෙයිද කියලා මේක වෝටර්ෆෝල් එකක් වෙයි හා ආරෙන් එයි වතුර පාර ඒකත් ඉතින් වෙනසක් නේ දූවිලිල්ල කියන්නේ ලංකාවේ තියෙන අමාරුම හයික් එක සෑහෙන වෙලාවක් යනවා ගිහිල්ලා ආපස්සට එන්නත් බෑ ඉතින් නවතින්න ඕන යද්දිම හවස් වෙනවා පහය වෙනවා යද්දිම උදේ පිටත් වුණා මෙහෙම යන්නේ වෙයි පාරවල් දෙක හෝ 10 20 30 40 50 60 වල් පොළු මුල්ල කියලා ගහලා තියෙනවා මෙහෙ මානිගල අපි වමට සිග්නල් දාලා දකුණට හරවනවා වල් පොළු මුල්ලට මහා ගැලේ එක මෙහෙම එද්දි පාරවල් මෙහෙම වටේම දැක්කොත් එහෙම හා කන්ෆියුස් නේ වැරදෙන්න හරි යන්නේ නැහැ ඉතින් හරිද වැරදුනාලා පෙරදෙන්න නැහැලා හරිද මම හිතනවා මේ පැත්ත කියලා ඉතින් සමහර අය අහනවා මේ කැලවල වල යද්දි සත්තු සර්පයි යනම් මනම් ඉන්නවා බය නැද්ද එහෙම කියලා මෙහෙමයි අපි පරිසරයට ආදරේ අපි එන්නේ පරිසරයට ආදරේ නිසා එතකොට අපෙන් පිට වෙන ආදරේ මේ පරිසරයට දැනෙනවා පරිසරයෙන් අපි ගන්නවා හොඳ හුස්මක් හරිද එතකොට සතාසිව් පාටවත් අපි කරදරයක් කරන්න නෙමෙයි එන්නේ ගොඩක් වෙලාවට කැලේදී සත්තු අපිට බයයි හැම මිනිස්සෙක්ම හැම සතෙක්ම තව කාට හරි බයයි එතකොට සතා බලනවා අපෙන් බේරලා යන්න අපි බලනවා සතාගෙන් බේරලා යන්න එතකොට දෙන්නට දෙන්න අන්න ඒ බය තියාගත්තාම ඇති හරිද අපි සත්තුන්ට ලං කරන්නත් හොඳ නැහැ සාමාන්‍යයෙන් බලන්න ණයෙක් වුණත් ළඟට ගියාට පස්සේ තමයි ගහන්නේ ණයා බය හින්දා හරිද උගේ සීමාවෙද ඌ ගහනවා එතකොට ඕන සතෙක් ඇටැක් කරන්නේ බල්ලෙක් වුණත් බල්ලා ගාවට ගියොත් තමයි ඌ කන්නේ ඌ බුරලා පෙන්නනවා එන්න එපා ඌ බය හින්දා හරිද එතකොට බුරන බල්ලත් එක අපිත් හපා කන්න යන්න හොඳ නැහැ එතකොට ඌ හපනවා එතනදී ඉතින් ශක්තිය දිනන එක තමයි දිනන්නේ ඉතින් යුද්ධෙට ගියොත් ඉතින් අපි ඒක නිසා සත්තු සර්පයිත් ගොඩක් මග අරනවා මිනිස්සුන් ඒ කියන්නේ අපි මේ පිට වෙන දාඩි අනම්ම නම් ඒ වලින් උන්ට මාරිදට දැනෙනවා මීටර් ගානක් ඈත තියා උන්ට තේරෙනවා ඒක නිසා උන් මග අරිනවා සතෙක් පොළඟෙක් නැයක ඉඳලා ඌව පෑගුවොත් අපි වකයි එහෙම නැත්නම් ඌ මග අරිනවා සාමාන්‍යයෙන් කැලේදී කොටියා තමයි ගොඩාක්ම මග අරින්නේ මිනිස්සුන් කියන්නේ ওই වයර්ස් එක ට්‍රැක් අවුල් කොටියෙක් මිනිහෙක්ට ගැහුවොත් ඇරෙන්න සාමාන්‍ය හොඳ යවේ තියෙන තරුණ කොටි ගහන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ කියන්නේ ගොඩක් තනියම නම් යන්න හොඳ නැහැ. මොකද තනියම යද්දි මොනවා කිව්වත් ඔය කොච්චර කයිය කැව්වත් කොටිය දැක්කට අපි බය වෙලා දුවනවානේ. දිව්වොත් එතන දිව් දන්නවා. දුවන ගොදුර පස්සේ ඌ එළවනවා. ඒක නිසා කොටියම යද්දි බය නැතුව ඉන්න ඕන. මේ මොකද කොටියගෙන් දුව බේරෙන්නත් බෑ. ගස් නැගලා බේරෙන්නත් බෑ. ඒක නිසා ඉතින් බොරුවට බය වෙලා වැඩකුත් නැහැ. මේ කොටියට ඉතින් අපි ඌට බය නැහැ කියන එක පෙන්වන්න ඕන. ඔය දුවලා කියලා පඳුර වල හැංගෙන්න හොදත් නැහැ. මොකද එතකොට අපි ඒ චූටියට පෙන්නේ ඌ ඩග්ගාලා ගහනවා. හා ඌගේ ගොදුරක් කියලා. ඉතින් අපිත් බය කරලා ඌ යවන්න ඕන. කැලේදී අමාරුම සතා තමයි වලහා. වලහා අමුතුම ට්‍රැක් අවුල් කරක්. ඌගෙන් තමයි ටිකක් බේරෙන්න අමාරු. වලහාට ඇටැක් කරන විදිය ඉතින් මේ කියලා දීලා තියනවා ඉතින්. හා හොඳ හිතවතේ. හා කමාන්ඩෝ එකේ ඉන්න මල්ලි කෙනෙක් ඉතින් කියලා තියනවා වලහාට වලහාගෙන් බේරෙන විදිය. ඉතින් ඒකට ඉතින් වලහත් එක මූණ්ඩ මූණ ඉන්න ඕන. හා එහෙම ඉන්න පුළුවන් වේද කියන එක තමයි ප්‍රශ්නේ වලහක් ආපුම. රයිට් ඉතින් මේ කැලේ නම් අලි නැහැ දැන්වත්. මේක නිකන් මෙන්නම කඳු හෙල් රක්ෂිත යන්නේ. මේ නකල්ස් තමයි. පොඩි පොඩි සත්තු වෙමු ගෝන්නු එතකොට ඉත්තෑවෝ හාවෝ නරි වල්ලූරෝ දිවියෝ ඉන්න ඉඩ තියෙනවා පොඩි කොල්ල දිවියෝ හඳුන් දිවිය උන් ඇති ඕන තරම් අපි ඔය ඔය මැද්දෙන් යන් ඉස්සරහට ටික දුර ෆ්ලැට් පාරක් දිග ඇවිල්ලා ආයෙ මෙහෙම උඩකට නගින්න තියෙනවා ඉතින් අමාරු නෑ මේ හයික් එක ෆ්ලැට් එකේදී අර මහන්සි ඔක්කම යනවා ආයෙත් මෙහෙම ටිකක් නගින්න තියෙනවා මේ වෙලාවෙන් කරන්න ඕන නේ දාඩිය පනින්න ඕන අපේ ඇඟේ එතකොට ඉතින් හොඳයි මෙන්න බලන්න මේ මන්දාරම් නුවරදී මම දැක්ක මේ සතාව ආයෙ දකින්නමු මූ ජිල් බෝලයක් වෙනවා සද්දයක් ඇහුණ හැටි එකල් ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා තමයි ආයෙ කෙලින් එන්නේ කොහෙන් හරි ඉතින් බල්ලෙකුත් සෙට් වෙනවම තමයි
සාමාන්‍ය කතාවක් තියෙනවා කොටි හැම ඉන්න කැලේක බල්ල වරන් යන්න එපා කියලා. මොකද කොටියා බල්ලට ගහන්නෙද්දි අපිත් දුවනවනේ. එතකොට අපේ බස් එන තැලන මේකේ එහෙම කොටි නැතුව ඇති. බල්ල ඉතින් එනවා. එනනම් ඉතින් දැන් නම් ඉතින් පාරක් නැතුව ගියා. හරිද? ඔය සත්තු හරක් එහෙම ගියා. කැලෑ හරක්. කැලෑටලා ඉඳලා හරක්ට කැලෑ හරක් කියලා කියන්නේ. උන් එහෙම ගිය පාරවල් විතරයි. පොඩි අඩිපාරයි. මොකද මේවල ට්‍රැවලර්ස්ලා යනවනේ ඉතින් කැම්ප් කරන අය. හා රෙස්ට් ඒරියා එකක් තියෙනවා. ගන්න පළවෙනි රෙස්ට් එක. වතුර උගුරක් බීලා වතුර උනත් ගොඩාක් බොන්න. වතුර උනත් ගොඩාක් බොන්න හොඳ නැහැ ඉතින්. චුට්ටක් තෙමා ගන්න ඕන. නැත්තම් මේ වතුර ගොඩාක් බීලා ඇවිදින්නත් බෑනේ. බඩවර කොළ බඩවර කොර වෙනවානේ. අපිට පිස්සු අම්මා වතුරට අබ්බන් දාඩිය දාඩිය එළියට පයින්න ඕන. හරිද? මගේ හැම හුස්මකම මං භාවනාවක් වගේ ගන්නවා පිට කරනවා. ලහිරු උඹ දිනන්න ඕන දවසක. උඹ මහන්සි වෙන්න ඕන. උඹ මේ පැවිසි අතරින් ගන්න ඕන ලොකු ප්‍රයෝජනයක්. එහෙම තමයි. ඉතින් අපි ගොඩක් කියලා ඉඳලා යන්න. ඇවිදින්න ලේසි සපත් දෙයක් දාගත්තා නම් ලේසි අඳුම කුණු දාලාද? අපි මේ ඇවිදන් යද්දි වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්වරු කීපයක් හම්බුණා. ඉතින් එයාලත් යන්නේ රාජකාරී කරන. නමුත් ඉතින් පරිසරයට බද්ධ වෙච්ච ආදරණීය රැකියාවක් කරන නිසා පරිසරයත් එක්කම නිතරම ඉන්නවානේ. අද යන්නේ කොයි පැත්තටද? අපි දූවිලිඇල්ල හරියට. දූවිලිඇල්ල හරියට. හරි. එතකොට මේ මාතලේ මේ පැත්ත තමයි මේ ටිකේ බාරව ඉන්නේ. හරි හරි. ඉතින් ඔහොම පරිසරයට ආදරය කරන. ඉතින් මේ අස්සෙන් යනවා. ඒ අතර ඒ මේ සම්බන්ධව මේ කැලේ මොනවද වෙලා තියෙන විපර්යාස මේක ආරක්ෂා කරන්න ඉතින් ඔවුන් බැඳිලා ඉන්නවා. ඉතින් අපිත් දැනගන්න ඕන මේ වගේ තැනකින් යද්දි කිසිම දෙයක් පරිසරයට මුදාහරින්න නැතුව ලස්සන්ට අපේ ගමන ගිහිල්ලා එන්න. ඇත්තට මේ ලංකාවේ වනාන්තර රක්ෂණය කරන්න මාරු විදිහට කැප වෙනවා. දැන් මේ මහත්වරු මේ අවුරුදු 5කට කලින් කරපු තැනකට තමයි යන්නේ. චුට්ටකේ ප්‍රොසස් එක පොඩ්ඩක් කියන්නකෝ. මෙහෙම අපේ ජාතික වන සංගමනේ පටන් ගත්තේ 2017 අවුරුද්දේ. 2017 අවුරුද්දේ ලංකාවේම සාම්පල් අපි කීයද? 450ක් තෝරගත්තා. 900ක්. ස්ථාන 900ක. ඒ කියන්නේ එක දිස්ත්‍රික්ක වලට අඩු වැඩියෙන් තියෙනවා සාම්පල් 900ක් තෝරගත්තා. ඒ සාම්පල් වලට අපිට දෙනවා GPS කෝඩිනේට් එක. ඒ කෝඩිනේට් එකට අපි ගිහිල්ලා එතන GPS පාටන් ගෙන එතන කොන්ක්‍රීට් කණුවක් පොඩි හිටවනවා. ඊට පස්සේ එතන මීටර් 9ක අරේක තියෙන ගස් පඳුරු ශාක පස් වර්ග එතකොට කොළරොඩු ටික අරගන්නවා. ඊට පස්සේ ඒකෙම එතනම තව මීටර් 40ක සීමාවේ සාම්පල් තුනක් ඒ වගේ ගන්නවා. ඒක ඊට පස්සේ ඒක අපි යවනවා අපේ පරීක්ෂණ ආයතන තුනෙන් යවනවා. ඊට පස්සේ ඊළඟ අවුරුදු 5කින් ආයෙත් එන්න වෙනවා. එතකොට අපිට ඒ දත්තම අපි චෙක් කරනවා. මොනවද මේ ගස් වෙනසක් වෙලා තියෙන්නේ? වෙනසක් වෙලා තියෙනවා. පැලෑටි වැඩිද අඩුද? ගහ ලොකු වෙලාද? ගස් මැරිලාද තියෙනවද? ඒ තුලින් පරමාර්ථය ලංකාවේ මේක රැක ගන්න පරිසරය. ඒ කියන්නේ කාබන් ස්ටොක් එක කොච්චරද කියන්නේ? පුළුවන් මේ කැලේ මේ විදිහටම තියෙනවද? පැලෑටි තියෙනවද කියලා. එහෙම එකක් තව මොනවද කරුණ? ඒ කියන්නේ කැලේ ගුණාත්මක භාවය ගැන තමයි කතා කරන්නේ. එතකොට ඊටමතරව මේ කාබන් ස්ටොක් එක කොහොමද වෙනස් වෙන්නේ? එතකොට මේක හැදෙනවද නැති වෙනවද? මේ වනාන්තරයේ පැවැත්ම සම්බන්ධයෙන් තමයි එතනදී ඔක්කොම කතා වෙන්නේ. ඒකේ ආසන්නේ තියෙනවා කියලා තමයි තියෙන නිකන් දැන්නේ මෙතෙන්ද අපි යන පොලිටි එක ඊට පස්සේ දැන් කොළරොඩු සම්බන්ධයෙන් ගත්තා මේවා කොහොමද පවතින්නේ ඒවල ගුණාත්මක භාවය. ඒත් ඒ වලින් තමයි තීරණය කරන්නේ මේ කොච්චර කාබන් ප්‍රමාණයක් අපිට අපි උරා ගන්නවද කියන්නේ. මොකද ඒ කාබන් මේ දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවනේ. ඒකට ඒක අඩු කරන්න නම් කැලෑ වැඩි වෙන්න ඕන. නැත්නම් කැලෑවල තියෙන මේ අපේ තියෙන දිරැච්ච කොටේක ඉඳන් ඒ තියෙන එකතු කරපු කාබන්. ඒ ටික වැඩි වෙන්න තමයි මේ තියෙන අපේ පරිසරයේ තියෙන කාබන් ප්‍රමාණය අඩු වෙන්නේ. ඉතින් ඒකට කැලෑ තියෙන්න ඕන. ඒක කැලෑ ගැන තීරණයක් ගන්න ඉතින් මේ වගේ අපි නියදී කියන්නේ සාම්පල් එකක් කරලා බලන්න ඕනේ. ඒකෙන් තමයි තීරණය කරන්න පුළුවන් කොච්චරක් මේක වෙනස් වීම කොහොමද වෙන්නේ. කොහොමද? එතකොට මේ මේ ප්‍රදේශයේ ඔබතුමාලාට කොච්චර විතර මේ ප්‍රදේශ වලට යන්න වෙනවද මේ? ඒ අපි ඕක ඒ කියන්නේ අපි ඩිපාර්ට්මන්ට් එකට ඇටියට කරන්නේ දිස්ත්‍රික්ක අපේ 24ක් තියෙනවා. ඒ දිස්ත්‍රික්ක 24 වෙන වෙනම ටීම් හදලා තියෙනවා. ඒ කට්ටිය ඒ ඩේටා ටික ගන්නවා. ඒක ප්‍රධාන කාර්යාලයෙන් තමයි ඇනලයිස් කරන්නේ. ආ අද මේ ගමන ගිහිල්ලා වෙලා ආයෙ තව දවස් දෙක තුනකින් තව ඔව් දැන් අපිට නිකන් උදාහරණයක් වගේ දැන් මේ අවුරුද්දට අපිට සාම්පල් 42ක් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කේ. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. එතකොට ඒ කියන්නේ ඒ ඔක්කොම වැටලා තියෙන්නේ මාතලේ තියෙන කැලෑවල. ආ. රයිට්. එතකොට මේ අතේ තියෙන උපකරණය GPS උපකරණ. දැන් මේකෙන්ද දීලා තියෙන පොයින්ට් එක? ඔව්. මේකෙන් අපිට එදා අදාළ ස්ථානයේ මේ තැන කෝඩිනේට් එක දීලා තියෙන ප්‍රධාන කාර්යාලය. ආ. ඒක අපි මේ මේකට ඇතුළත් කරලා මෙච්ච කොච්චර දුරකින් මේක ස්ථාපිත වෙලාද කියන එක තමයි හොයාගෙන මේ කම්පස් එක හරහා ගමන් කරනවා. ආ ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක මුසු වෙලා තියෙන නිසා ලේසි මේවා කරන්නේ. එතකොට දැන් සමහරවිට තව අවුරුදු ගානකින් වෙන නිලධාරියාවත් ඒ යාලට යන්න පුළුවන් GPS එකට නේ. ඒව ඒ කියන්නේ ස්ථාවර දැන් ෆික්ස් පොයින්ට්. ආ ඒක ඉතින්ටම තමයි යන්න නැට්ටයි කියන්නේ වෙන තැනක් ගත්තොත් ඒක වෙනස් වෙන්න කම්පයර් කරන්න බෑ නේ. අපි මේකේ මේ දැන් පටන් ගන්න තැන ඉඳන් කෝඩිනේට් ගන්නවා. එතකොට ඒ ඊළඟ එක්කනට නිලධාරියටත් පුළුවන් ඉතින් මේ පටන් ගන්න තැනට ඇවිල්ලා ඉතින් ඉඳන් මේකේ කෝඩිනේට් එක දානවා. අපි යන පාර ඊළඟ එක්කනට කියලා දෙනවා. මේ කියන්නේ ඒක රෙකෝඩ් කරලා තියෙනවා. රෙකෝඩ් කරලා තියෙනවා. ඊළඟට ඒක යන්න පුළුවන්. දැන් මේ වගේ එකක දීදී අපිට මේ පාර තියෙන ඉඳන් මේකේ අවශ්‍යතාවය. ඔව් සමහර පාර නැහැ නේ සමහර. නැතිම තැන් තියෙනවා. ඒවා ඒ කියන්නේ සමහර කිලෝමීටර් දැන් සාමාන්‍ය ග්‍රිඩ් එකක් වැටෙන්නේ කිලෝමීටර් 2-2 කොටු. ඒ කියන්නේ නමුත් දැන් එක කොටුවකට ඇවිල්ලා අවුරුදු 5කින් ආයේ එන්නේ. එන්නේ. ඒතකොට ඒක තන හොයාගෙන යන්න කැලේට ඇතුල් වෙච්ච තැන ඉඳලා සමහරවිට කිලෝමීටර් 7-8 10 යන්න වෙලා තියෙනවා. ගිහිල්ලා එතනට අරගෙන එක්ක එදාට ඉන්න ඕනේ නැත්නම් ආපහු එන්න පුළුවන් විදියට තමයි එතනට යන්නේ. මේ කියන්නේ එතනටම යන්න ඕනේනේ. ආ. ඒකෙන්ද ආයි යන පාර අපි රෙකෝඩ් කරලා දීන ඊළඟ එක්කෙනාට ඒක ට්‍රැක් කරගෙන යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒක පහසුව. හායි. පැකියාවකට එහා ගිය වෙනස්ම දෙයක්. යාලා කැලේ කර අපි. හ්ම්. මේ එතකොට දැන් බ්ලොග් 2 වලට යන්න දෙන්නේ නැහැ. ඔව් බ්ලොග් 2 යන්න දෙන්නේ. ඊපස්සේ අපි මෙයක් ගියා මගේ. අපි දෙන්න එක ඉස්කෝලේ. ආ මරුව. යාළුවෝ මේ වගේ ජොබ් එකක් කරන්නේ. ගහිල් අපි කැම්ප් කරා. එතකොට දවස් 4ක් හිටියා. බ්ලොග් 2 වල මේ කුඹුක්කන් ඔය කුඹුක්කන් ඔය එහේ ඇතුළේ තිබ්බ සාම්පල් 20ක් විතර. ඊපස්සේ අපි ඉඳලා මේ අරගෙන ආදී ඒක නම් මරුම තමයි. ඔව්. බ්ලොග් 2 මං හිතන්නේ අපිට පාදයාත්‍රාවේදී අපි පොඩ්ඩක් යන්න හම්බ වෙනවා නේ. ඒක ආරා තමයි යන්නේ. යන්නේ නේ. ලින් 3ට චුට්ටක් ඇහැ ඉතන තිබ්බ පොඩි කැම්ප් එක. ආ. රයිට්. අතුරු හැම ඔක්කොම ළඟilla. ඉන්නවා නේ. ඉතින් ඔන්න ඉතින් රසවත් ජොබ් එකක් අපේ වගේ තමයි අපි ඇවිදිනවා. එයාලා ඉතින් ලංකාව පරිස්සම් කරන්න ඇවිදිනවා. රයිට් අපි ඉස්සරහට ඇදෙමු. රයිට් ඔන්න ඉතින් පරිසර රකින්න වටිනා කියන මිනිස්සු හම්බුනාම අපිත් කතා කරනවා විස්තරව මාරු කරගන්නවා. සහ ඉතින් අපිට පොඩි chance එකක් හම්බුණා. හව මේ වගේ ප්‍රොජෙක්ට් එකකට යද්දී අපිවත් සම්බන්ධ කරගෙන යන් කිව්වා. ඉතින් අපිටත් එන්න කිව්වා. ඉතින් මාතලේ ඔෆිස් එකට ගිහිල්ලා අපි වඩා පස් වෙලා ගහම් වෙලා ඊළඟ ප්‍රොජෙක්ට් එකට අපිත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුව තියෙනවා. ඒකත් හොඳයි. ලංකාවේ කැලයක් කොහොමද පරිස්සම් කරන්න කියන එක අපි ඉස්සරහට දෙන්න. හා රයිට් අපි යන්. වාව් මේ මොකද්ද? පිට්ටනියක්. ආ එල්ලි පාරක් ගහලා යන්න දඹුල්ලේ වගේ. ආ ඔන්න ක්‍රිකට් පාරක් ගහනවා නම් එන්න බැට් බෝල් අරන්. හා ෂා මේ මෙතනට කැම් කරාදී හඳ තියෙන දවසක අර කඳු මේ මාණිකල වෙන්නේ නැති මේ පැත්ත නෑ මාණිකල මේ අරේට එන්න තියෙන ආ මේ මේ පැත්ත අපි ආවේ රිවර්ස් ටර්න් වලින් අනිත් පැත්ත අනිත් පැත්තට මේ හරක් නේ ඉඳලා තියෙන්නේ ආ මේකට මේ අලි එක කාලයකට එනවලු කුරු අලි එහෙම මේ ඌ තමයි භයානක අලි එනවා මේ වතුර වැඩි කාලෙට මේක වතුර පිරෙන වැඩි නේ එහෙමද
ආපු ඇති ඉතින් මේ වලට ආ ලස්සනනේ ඔව් මෙතනත් කැම්ප් කර හැකියි මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්නාට දැන් අද වතුරනේ අපිට ප්‍රධානම දේ මොකද නෑ අපි ව්‍යූ පොයින්ට් එකට යමු ඔව් ඉතින් නෑ කුඹුරු පැත්තේ ආ බල්ලමයි කවුරු අනේ තේ වතුර තියෙනවා බල්ලා දන්නවා අපි යන පාර බලන්න ඌ අපිට ඉස්සෙල්ල යනවා අපිට මාර්ගෝපදේශක කෙනෙක් ඉන්නවා ඉතින් ආ කොහමද කළුවරුනේ හැටි ආ දැන් පොඩ්ඩක් පාර තියෙන්නේ ගස්කොලම් මැද්දෙන් දැන් හිතන්න අපි මේ යන පාරේ තමයි වල්පොල මුල්ලේ ගමේ අය ඉන්නේ දැනටත් හිටියොත් ඉතින් ඇත්තට මේ මිනිස්සයන්ට දෙන්න ඕන මොනවා හරි සමහරවිට ඉතින් නිතරම ටවුන් එකට එන්න අවශ්‍යතාවය හාල් ටික නම් තියෙනවා එළවලු ටිකක් ඇති පොඩි පොඩි ඉතින් කුළුබඩු ටිකක් ගන්න හරි එන්න ඕන ඇතින ඉතින් මේ පාරේ පයින් යන්න ඕන මොන හරි තිය අවශ්‍යතාවල ඉතින් මොන හරි ගන්න එපා තේ කොළ ටිකක් හරි ගන්න එපා මෙන්න මේ අලි වැට තියෙනවා මොකද මේ කුඹුරු කාලයට එහෙම මේ එහා පැත්තෙන් අලි එන සීන් එකක් තියෙනවා නැත්නම් ඉතින් මෙහෙම තියෙන්නේ නැහනේ වඩා කුරු අලි එනවලු අලි වැට තියෙනවා කඩුල්ල වහලා ඒ උනාට ඉතින් පයින්න වෙනවා අපි හොරු නෙමේ ඒ උනාට අපි පණිනවා කඩුල්ල හරිද කඩුල්ල පණිනවා අපි හොරු නෙමේ අපි ලෝක හොරු හරි ඉන්න පැන්න කුංචි නිවසක් තියෙනවා සෝල පැනල් එකකුත් තියෙනවා ඒකෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ මේ කරන්ට් එක අපි බලමු ගෙදර කවුරු හරි ඉන්නවද කියලා ෂා ඔන්න නවාතැන් පහසුකම් තියෙන තැනක් හැබැයි ටවල් මේ ළඟදී ඉඳලා තියෙනවා කවුරු හරි යාළුවෙක්ගෙනේ මේ ඇඳුම් එහෙම තියෙන්නේ මේ වතුර පාරක් මෙතන වල්පොල මුල්ල ගමට ආවා එක ගෙයයි තියෙන්නේ අනිත් ගෙවල් දාර වැටිලා දිරලා බලන්න හරි ඔන්න ඉතින් සුන්දර නවාතැන් පළකුත් තියෙනවා ඉතින් ඔයාලට ඔය ටෙන්ට් අනම්ම නම් උස්සන් එන්න බෑ නං එතන එතන ඉතින් නවතින්නත් පුළුවන් ඇවිල්ලා කතා කරගන්න දැන් නම් කවුරුත් නැහැ අපි ආසයි ඉතින් කුඹුරටම බහින්න අද නාන්නේ පිල්ලෙන් හරිද අද නාන්නේ පීල්ලෙන් ලහිරු උඹට විස්සු ඉස්සු හැදෙයි මගේ දෙයනේ ලකේගල මීමුරෙන් එන්න ඕන පැත්තල් ලකේගල එතකොට දියලි අහරෙන් මානිකල මේ කැලේට වැහිලා තියෙන්නේ පිස්සු හැදෙනවනේ දකුණු ආසියාවේ පුංචිම ලස්සනම ගම ඒක තියෙන්නේ ශ්‍රී ලංකාවේ සතුටුවේ අල්ලා මේක රටක් නෙමේ පාරාදීසයක් හම්මෝ ප
වතුර දෙනවා කියන්නේ ඉතින් ආයේ ප්‍රශ්න නැහැ නේ හා අපි ළඟ කැම ටිකුත් තියෙනවා ආ මේ මේ කුඹුරු තමයි මේ අන්න අරහරේ ගෑම් කරමුද අපි කෙරවලට මේ මඩ තියනවා ලක්ෂිත මේ අර 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 view point අර හරියට යන්නද අවුනේ එතෙන් යන්නේ එතන ගහමු ටෙන්ට් එක අපි අර ඈතට යන්නේ මේකේ කරන්ට් එක නැහැ කියන්න බෑ පොඩම් මේ දිව තියලා බලන්න නෑ නේද එතන කොහෙද ලොයින් කැක් මන් දන්නවා මේ මේ නියරකින් කොහොම හරි මාව වැටෙනවා මම කුඹුරටත් ඒකත් මන් දන්නවා තව ටිකකින් ඕ නොවේ මේ මන් වින්දනයක් ලොවේ ඔන්න ඉතින් පරිසරය බලන්න ඕන නම් මේ ගමන්ට ආසනම් එන්න රිවර්ස්ටන් පාර ටිකක් දුර ඇවිල්ලා පිටවල පතන පහු වෙලා දකුණට හැරෙන්න කෙලින්ම ඇටන් වලට එන්න ඇටන් වල ගමෙන් මේ ගියක් කතා කරලා බයික් එක දාලා එන්න වාහනම් සෑහෙන දුරට ආව හැකි හිමීට හිමීට පරිස්සමට ආව හැකි මේ මොනවාද ඇටන් වල හරියට එතනින් තැනකින් වාහනය දාලා වල්පොල මුල්ලට එතකොට ඔය මාණිගල දූවිලි ඇල්ල ඔය වන දෙහිගේ අපිත් එක්ක ආපු බල්ලද මන්ද හරි ගෑ ගහනවා වා අරගල අකේගල අන්න හර ගයක් තියෙනවද මන්ද බල්ලෙක් ඉන්නවා කියන්නේ ඔව් ඔව් මීමුරේ කෙරෝලේ ඔය කන්දෙන් එහා මීමුරේ ඒකයි අර මීමුරේ ගම එතනින් ඉවර වෙනවා කියන්නේ දැන් වල්පොල මුල්ල ගමත් මෙතනින් ඉවරයි මෙතනින් එහා නෑ යන්න නෑ ලංකාවේ කෙරෝලක් කෙරෝල ලංකාවේ මේ ඒ මොකෙක් කරි ගෑරන්ටි එකක් කරි මොකෙක් කරි ගියා අම්මෝ කොටියෙක් දැක්කනම් බය නෑ කොටි එක දැක්කලා මම බය නැහැ කකුල් දෙක වැද්දෙන් ගියේ වැඩසටහනක් කරානේ කලින් තරපෙන්ගෙන් බේරෙන්නේ නැහැ බේරෙන්නේ නැටි දැක්කනේ ජම්ප් එක දැම්ම හැටි ඒක ඔටෝ ඇවිල්ලා ඇඟට නේද බිත්තර ටික මේකේ තිබ්බනම් ඔම්ලට් එනවා හොඳලාට බිත්තර ටික වාට දුන්නේ ඒ පැන්න හැටියට ඔකේ බිත්තර තියෙනවා බිත්තර තියෙනවා බිත්තර තියෙනවා මේ ඔය හැරි එයි එව් ඈ ගැරන්ටි එක හැරි මොකෙක් හැරි පිඹුරෙද්ද දන්නේත් නෑ නේ හා ඔන්න මෙතන අපි කැම්ප් කරන්න ලිප් ගලුත් තියෙනවා ඉතින් මේ ට්‍රැවලර්ස් එනවා ඉතින් මේවා දියාලි දියාලි වටේටම කාලු වටේටම දියාලි ඉතින් අලියෙක්ට උනත් එන්න බෑ හැම